සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්ට හිත ඇති කාරුණික පින්වත්නි අදත් පින්වත් ඔබ අපි බලාපොරොත්තු වෙන්නේ ඊටමත් උතුම් සම්බුදු බණ පදයක රසයේ විඳ ගන්නට කාරුණික පින්වත්නි අපි මේ දිනවල එක දිගටම සාකච්ඡා කරගෙන ආවේ චුල්ලකම්ම විභංග සූත්‍රය ඇසුරු කරගෙන මේ සසර අපේ ජීවිතයේ ආපු හැටි ඒ වගේම මේ විදිහට ඉස්සරහට යන හැටි ඒ සඳහා උපකාර වුණ විශේෂ ධර්මතාවය මේ කර්මය කියන ධර්මතාවය පිළිබඳව ඒක තමයි අපි මේ තාක් නොඑක් ආකාරයේ විස්තර ඇතුව සාකච්ඡා කළේ අපේ ජීවිතේට මේක සම්බන්ධ වෙන ආකාරය අපි සරල උදාහරණ අරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගුරුතැන්හි තබාගෙන දිගටම සාකච්ඡා කළා මට කල්පනා වුණා අද දවසේ මේ අනුශාසනාවේදී තව මේකට කරුණටියක් එක්කහු කරන්න මෙන්න මේ විදිහට අපි ගිය සතියේ ධර්මදේශනා අවසන් කරපු අවසාන වාක්‍ය පොඩ්ඩක් මතක් කරගන්න එක හොඳයි මොකද ඒකම මේ ඉතුරු කොටස බැඳිලා තියෙන විදිහ තේරුම් ගන්න ලේසි එතකොට අපි කතා කළා සක්කාය දිට්ඨිය සම්බන්ධව එතනදී සක්කාය දිට්ඨියෙන් තොරව තමයි මේ ධර්මයේ සුන්දර බව තියෙන්නේ කියලා සක්කාය දිට්ඨිය තියෙන කෙනෙකුට ඉපදීම නැති තැනක් ගැන කතා කළොත් එයා බය වෙනවා කියලා අම්මෝ ඉපදෙන්නේ නැත්තම් හරි වැඩේනේ වෙන්නේ කියලා බය වෙනවා අපි ඔක්කොම විසඳුම හොයන්නේ ඉපදීම තුලමයි ඉපදුනාට පස්සේ මොකද්ද කරන්න කියන එකනේ අපි කතා කරන්නේ දැන් අපිට හම්බ වෙන සමහර පින්නතුන් කියනවා ජීවිතේ තම තමන්ට පුද්ගලිකව සහ පොදුවේ අත්දකින්න වෙලා තියෙන දුක් ගැහැට ප්‍රශ්න සමහර ප්‍රශ්න කොච්චර කල්පනා කළත් කොච්චර මහන්සි වුණත් විසඳුම් දී ගන්න බැරි ප්‍රශ්න ගැන එහෙම කියනවා හරි කනගාටුයි. ඉතින් මේවා මෙහෙම වෙන්නේ ඇයි? මේවට විසඳුමක් නැද්ද? ඉතින් මෙහෙම ජීවිතයක් මොකටද කී කියා කතා කරන්නේ. අනික ඒ අතර කියනවනේ අපි මේ හොඳට පින් දහම් කරන අඩුම තරමේ උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැතුව බොහොම පරිස්සමට කාටවත් හිරිහැරයන් නොවෙන්ට ඉන්න අය හාමුදුරුවනි එහෙම වෙලත් අපිට මෙහෙම වෙනවනේ මෙන්න මෙහෙම කරදරයක් වුණානේ දුව පුතාගේ විවාහය කඩාකප්පල් වුණා දැන් අන්න දරුවොත් එක්ක අපේ දුව ආපහු ගෙදර ඇවිල්ලා එහෙම නැත්නම් අන්න අපේ පුතා අපේ දුවගේ කර ප්‍රශ්නේ නිසා ඔළුව සවුත් වෙලා අන්න ඔය විදිහට මේ එහෙම කියනවා ඉතින් ඒවා ඉතින් ගොඩාක් තදේට වැඩිහිටියන්ට මව්පියන්ට දැනෙන දේවල් වෙලා මම මේ පුංචි අත්දැකීමක් මුසු කළා මේ කිව්වේ. ඉතින් මෙහෙම කතා කරනවා. එතකොට අපි ඒකට උත්තරයක් දෙනවා ගොඩක් කල්පනා කළ ධර්මානුකූලව. දැන් අපිට ඕකට මොනවා හරි කියලා අර කෙනාගේ හිත ඒ වෙලාවට සනසලා අපිත් හොඳ නාමය අරගන්නටත් පුළුවන්. නමුත් ඒකෙන් සාර්ථක වෙන්නේ නැහැ මේ ප්‍රශ්නද විසඳුම. ඒ නිසා අපි සාර්ථක පිළිතුරක් දෙන්න තමයි උත්සාහ ගන්නේ ගොඩක් දුරට. ඒ කියන්නේ එතනදී අපිට ලාභයක් එකකින් ලැබෙනවාද අපිට ප්‍රශංසාවක් ලැබෙනවාද කියන එකට වඩා අපි බලන්නේ අර කාරණේ. මොකද ඒකනේ අපේ යුතුයකම. දැන් එතකොට අපි කියනවා ඕක ඉපදිච්ච නිසා සිද්ධ වෙච්ච දේ
ඉපදීම දුකයි කියලා කියන්නේ ඔන්න ඕකයි. ඕක ජීවිතේ ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ ඒකෙන් පැනලා යන්න කාටවත් බෑනේ. දැන් අපි ඉපදුනා නම් ඉපදිලා ඉපදීමේ දුක විඳිනවා. අපි ඒ දුක එහෙමම තියාගන්නෙත් නැතුව අඩු කරන්නෙත් නැතුව තව බැඳීම් එක් අහු කරගෙන අරක වැඩි කරගන්නවනේ. ඒ වැඩි කරගන්නවා කියන්නේ දැන් ආවා විවාහ වීම, දරු මල්ලන් හදා ගැනීම, නෑදෑයෝ වැඩිවීම, වෙනත් දේවල් එක්ක වීම තුල ඔය ප්‍රශ්න ගැටලු අපි හිතනවා දැන් මේක තිබුණොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා, මේ ප්‍රශ්නේ මට නැති වෙනවා, මේක මේ ටික තිබ්බනම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම අපි හිත හිතා එක එක දේවල් ලං කරගත්තට ඇත්තටම වෙන්නේ ඒ එක එක දේවල් ලං වෙන්න සම්බන්ධකම් වැඩි වෙන්න ඒ ප්‍රශ්නේ තව තව වැඩි වෙන්නේ. ඒ ගැටලු ප්‍රශ්න එන එක වැඩි වෙනවා. يعني හුදකලා වෙන්න අඩු වෙනවා. එතකොට අපි ඒකට කියනවා එහෙමනම් ඕක තමයි ජීවිතයේ ස්වභාවය. ඕ දැන් ඒක එහෙම කියනකොට කට්ටිය පිරිස එහෙම කැමති වෙන්නේ නැහැ ඒක බාර ගන්න. අපි කියනවා මේ ඉපදුනොත් ඔය දුක් ටික තියනවා ජීවිතේ. ඒක තමයි ඉපදීම නැවැත්වීමයි වැදගත් කියලා බුද්ධානුශාසනාවේ කරන්නේ කියලා. ඒතර හැමෝම කියන්නේ ඉතින් ඉපදෙන්නේ නැතුව පුළුවන්ද? අපි ඉපදුනේ නැත්තම් මේ ජාතියක් කොහෙන්ද? ඒතර මේ ලෝකෙට මිනිස්සු කොහෙන්ද? ඔන්න අපි බාරගෙන තියෙන වගකීම. ඒ කියන්නේ මේ ලෝකෙට මිනිස්සුયો ලබා දීම තමයි අපි මේ බාරගන්නේ. ඒකයි මේ අපිට කනගාටු. මේ ජාතියක් හදන එක, ආගමක් හදන එක තමයි අපිට ප්‍රශ්න. පින්වත්නි, වෙන වෙන ආගම් වල ජාති වල ඒව කොහොමද දන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල නම් කියන්නේ මේ ජාති හදන ඒවා, ආගම් හදන ඒවා නවත්වන විදිහක් කරන්නේ කොහොමද කියලා. අපි මේ ඉපදිලා ජාති හදන්න, ආගම් හදන්න, ගෙවල් හදන්න, පාරවල් හදන්න, ආණ්ඩු හදන්න, දරුවෝ හදන්න මහන්සි වෙන්නේ මොකටද? ඒ කියන්නේ එහෙම ඒවා හදන්න මහන්සි අරගෙන අපි රටේ නැති කුණු ගොඩවල් ඇඟේ දාගෙන දුක් විඳිනවා. බුදුරජාන් වහන්සේ හැමදෙසෙම පෙන්වන්නේ මේ ගමන නවත්තන විදියක්. ඒකනම් ඉපදුනේ නැත්තම් ඉපදීමත් එක්ක එන මේ සියලු දුක් වලින් අපි නිදහස්. ජාති දුක්කෝ, ජරා දුක්කෝ, ව්‍යාධි දුක්කෝ, මරණ දුක්කෝ, අප්පියේ සම්පයෝග දුක්කෝ, පියේ විපයෝග දුක්කෝ, යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධ දුක්. මැරෙන කන් දින මේ සියලු දුක් ඔක්කොම ඉපදිච්ච නිසානේ. ඒ සියල්ල නැති වෙනවා උප්පත්ති නැති කළොත්. එතකොට අන්න ඔය කාරණේ තමයි වැදගත් වෙන්නේ. ඒකට විසඳුමක් හොයාගන්න එකයි වැදගත්. නමුත් අපි විසඳන්න හදන්නේ හැමතිස්සෙම කොහොම හරි ඉපදෙන්න ඕන. ඉපදුනාට පස්සේ තියෙනවා විසඳ ගන්නම් කියලා. ඉපදුනාට පස්සේ ලැබෙන සමහර ප්‍රශ්න සරල පුංචි දේවල් අපිට විසඳ ගන්න පුළුවන් ඒවා තියෙනවා. හැබැයි බරපතල ප්‍රශ්න කීපයක් තියෙන ඒවා ඉපදුනාට පස්සේ ඉපදීමත් එක්ක විසඳන්න බෑ. ඉපදුනාට පස්සේ අනිවාර්යෙන් ඒ ප්‍රශ්න එනවාමයි. ඒවට මූණ දෙන්නම වෙනවා. එතනදී ඇති වෙන ගැටලු ප්‍රශ්න තාඩන පීඩන විඳ දරා ගන්නට වෙනවා. ඒකයි වෙන්නේ. එහෙමනම් උප්පත්ති නැති කළොත් ওই ගැටලු සියල්ල निराකරණය වෙනවා. ඒව සියල්ල निराකරණය කර ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පැත්තටයි වැඩ කරන්නේ. එනිසා අපි උප්පත්තියක් ලබාගෙන ඊට පස්සේ ඒ තුළ අපි ওই බලාපොරොත්තු වෙන ප්‍රශ්න निराකරණය කරගන්නේවා, සමතේකටපත් කරගන්නේවා, විසඳගන්නේවා, ඒ වගේම බේරෙනේවා, විසඳුම් හොයනේවා, කොයි විදිහට සාර්ථක වේද අසාර්ථක වේද කියන්න බෑ. දැන් අපි ඉපදුනාට පස්සේ ඔන්න ඇස කියන එක අල්ලගෙන ඒක තුල විසඳුමක් හොයනවා. කන අල්ලගන්නවා, එතනදි විසඳුමක් හොයනවා. නාසය තුල විසඳුමක් හොයනවා. ඒ හැම විසඳුමක්ම දුකයි. ඇහැ අපි කියනවා ඇහෙන් රූප දැක්කහම ඒ දකින රූප නිසා අපිට දුකයි. අපිට ප්‍රශ්න. ඒ නිසා අපි හැමතිස්සෙම ඇහැට සැපසහගත දේවල්, ප්‍රශ්න නැති දේවල්, සතුට වෙන්න පුළුවන් දේවල් පෙන්වන්න ඕනේ කියලා ඉතින් ගහමරා ගන්නවා, වෙඩි තියා ගන්නවා, රටෙන් රටට යනවා, හොරකම් කරනවා, මිනී මරනවා කියලා කියනවා. ඇහැට සැපදායක එකක් පෙන්න ගන්න ඕන කියලා. හැමතිස්සෙම සැපදායකව පේන්න නැහෙනේ. නැති වෙච්ච ගමන් දුකටපත් වෙනවා. මහා විශාල විනාශකාරී දේවල් උත් කරගන්නවා සමහරට. නාසය තුල ඔන්න හොයනවා ප්‍රශ්නෙට විසඳුමක්. මේ දුක මොකද්ද? අනේ මෙහෙම දුකක් විඳිනා. එහෙනම් නාසයට සුවඳක් තිබ්බනම් මේ දුක නෑ කියලා සුවඳ හොයනවා. කනට ඇහෙන සද්දත් එක්ක තමයි මේ දුක. එහෙමනම් කනට ඇහෙන සද්ද මේ කරකස සද්ද වලින් මිදිලා හොඳ මිහිරි සද්ද ටිකක් බවට පත් කර ගන්න ඕනේ කියලා ඉතින් වියදම් කරනවා, මහන්සි වෙනවා, රණ්ඩු සරුවල් වෙනවා. පහසත් එමයයි රසයත් එමයයි මේ
මේක ඇතුලේ හොයන මේ විසඳුම් ඔක්කොම දුකට බර වෙච්චා තියෙන්නේ. දුක එන්න එන්න වැඩි වෙන දේවල් තියෙන්නේ. ප්‍රඥාවෙන් විසඳන්න ඕන. ඔන්න ওই කාරණා ටික ඔබට මතක ඇති. අපි කතා කළා. එතකොට එතනදී මේ කාරණා ටික ගැන විපස්සී බෝසතාණන් වහන්සේට ඇති වුණ අවබෝධය මොකද්ද? ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධෝ කියලා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ දෙක නිරුද්ධ වෙනවා. බලන්න මේ පටිච්ච සමුප්පාදයෙන් නිදහස් වෙච්ච රහතන් වහන්සේලාගේ අදහස්. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක තැනක වදාලා, කම්කරුවෙක් වේතනයක් බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ මම මේ පිරිනවම් පාන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාට දැන් මේ ජීවිතයේ දැන් ලබාගත් ස්කන්ධය පරිහරණය කරනවා, නඩත්තු කරනවා ඇරෙන්න, ඒකට අවශ්‍ය කෑම බීම ටික ලබා දෙනවා ඇරෙන්න, ඉදිරියට ආය භවයක් කිරීමේ අවස්ථාවක් නැහැ. එහෙම කෙරෙන්නේ නැති නිසා මේක පවත්වාගෙන ඔහි ජීවත් වෙනවා. දැන් ඇති මේක කියලා කවුරුත් සියදි විනාශ ගැනීම වගේ ඒවා කරන්නේ නැහැ රහතන් වහන්සේ. පිරිනුවම් පානකම ලෝක සත්වයාට මොනවා හරි සේවයක් උපකාරයක් කරන්න පුළුවන් නම් ධර්ම අවබෝධය වෙනුවෙන් ඒ දේ කරගෙන උන්වහන්සේලා ඔහි බලාගෙන ඉන්නවා. කොයි වෙලාවක හරි මරණයටපත් වුණා මේකට අපි කියන පිරිනුවම් පානවා කියලා, පෑවට පස්සේ එච්චරයි. ඒ කියන්නේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා නිසා ඊටින් පස්සේ විසඳන්න ප්‍රශ්න නැහැ. අපි නම් ප්‍රශ්න තියෙන්නේ මලාට පස්සේ නිවන් දකින්නම් කියලා. මැරිලා ඉවරලා නිවන් පුරේ යන්න. ඒකට තමයි ওই පින් එහෙම කරගෙන තියන් ඉන්නේ. අනිත් මිනිස්සු පින් කරලා අනුමෝදන් කරන්නේ එහෙම. නමුත් එහෙම දෙයක් කරන්න බෑ. මේ ජීවිතය තුලයි ඒක හදාගන්නේ කියන එක ධර්මයේ පෙන්නනවා. රහතන් වහන්සේලා දැන් ඉතින් මැරෙන එක කොයි වෙලාවෙ හරි කියලා බලාගෙන ඉන් මෙහා ජීවිතේ ලෝකයට මොන හරි සේවයක් කරමින් ඉන්නවා. ඒක හරියට අර වගේ වැඩක් කරපු මිනිස්සෙක් පඩියක් හම්බෙනකම් බලන් ඉන්නේ බොහොම සතුටෙන්, ඉක්මනට දැන් හම්බේ කියලා. අන්න ඒ වාගේ අපිට නම් මරණේ එහෙම ඉන්න බෑ. අපි හරි බයෙන් ඉන්නේ. ප්‍රශ්න අපිට අරක නැති වෙනවා, මෙහෙම නැති වෙනවා, අපි ඊළඟට කොහේ යයිද, එහෙම ප්‍රශ්නයක් නෑ මුන්නාන්සේලාට. දුක හොඳට තේරුම් ගිය, දුක හොඳට දැකපු, දුක හොඳට අවබෝධ කරපු, දුකෙන් නිදහස් වූ, දුකට අයිති නැති කෙනා දුකේම ගැලෙන්න ආස වෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේලා කර්මානුරූප ලැබිච්ච ආයුෂයේ වැඩ ඉන්නවා. ඒ ශරීරය තුළ ඉන්නවා මිසක් මේ ලාභ සත්කාර වලට ආසාවෙන් ඉන්නව නෙමෙයි. දානි ලැබුණත් එකයි නැතත් එකයි. සිවුරු ලැබුණත් එකයි නැතත් එකයි. ප්‍රශංසා නින්දා ඕන දෙයකට වෙනසක් නැතුව ඉන්නවා. කළු ගලක් වගේ. අපිට ඒක බෑ. අතකෝ භික්කවේ විපස්සිස බෝධිසත්තස්ස ඒතද හොසි. එතකොට මහණනි විපස්සී බෝසතාණන් වහන්සේට මෙන්න මෙහෙම හිතුණා. කිම්මිනුකෝ අසති ජාති න හෝති. ඉපදීම නැති වෙන්නේ කුමක් නැත්තන්ද? කිස නිරෝධා ජාති නිරෝධෝ. කුමක් නිරුද්ධ වීමෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ? ওই විදිහට නුවණින් මෙනෙහි කරද්දී උන්වහන්සේට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. භවය නැති කල්හි ඉපදීම නැත්තේය. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි කියලා. එක තැනක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා භව නිරෝධෝ නිබ්බාණං. භවයේ නිරුද්ධ වීම නිවනයි කියලා. පින්නතුන් අහලා තියෙනවනේ නිවන ගැන විස්තර කරනවා, ජාතිය ජරාව මරණයන් නැති අජරාමර සංඛ්‍යාත අත්‍යුතුම් නිර්වාණ සම්පත්තිය කියලා. එහෙම අහලා තියෙනවා. ජාති ජරා මරණ නැති, ශෝක වැළපීම් දුක් දොම්නස් නැති තැන තමයි නිවන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා, මහණනි තැනක් තියෙනවා සංකත ලක්ෂණ නැති. සංකත ලක්ෂණ කියමනවා, හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, වෙනස් වෙවි පැවතීමක් පේනවා. ඇස කියන්නේ සංකතයක්, කන කියන්නේ සංකතයක්, නාසය කියන්නේ සංකතයක්, දිව කියන්නේ සංකතයක්, කය කියන්නේ සංකතයක්, මනස කියන්නේ සංකතයක්, ස්පර්ශය කියන්නේ සංකතයක්, විඳීම කියන්නේ සංකතයක්, හඳුනා ගැනීම කියන්නේ සංකතයක්, විඥානය කියන්නේ සංකතයක්. එතකොට ඇස කන නාසය දිව කය මනස මේවා සංකත. එතකොට ස්පර්ශ කියන්නේ සංකතයක්, විඳීම කියන්නේ සංකතයක්, හඳුනා ගැනීම කියන්නේ සංකතයක්, විඥානය කියන්නේ සංකත. අර කලින් කියපු සංකත ලක්ෂණ මේවායි දකින්න ලැබෙනවා. එතකොට මේවාට පුද්ගලයා තණ්හාවෙන් බැඳිලා ඉන්නකම් විසඳුමක් නැහැ. අසංකත ලක්ෂණ තුනක් තියෙනවා. න උප්පාදෝ පඤ්ඤායිති හට ගැනීමක් පේන්නේ නැහැ ඒ වගේ. න වයෝ පඤ්ඤායිති වෙනසීමක් පේන්නේත් නැහැ. න තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායිති වෙනස් වීමක් පැවතීමක් පේන්නේත් නැහැ. වෙනස් වෙමින් එහෙම යන ස්වභාවය පේන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා, මහණෙනි මේ අසංකත වූ දෙයක් නොතිබුණා නම් ඉපදීමක් නැති
ජරාවක් නැති මරණයක් නැති තැනක් නොතිබුණානම් උපදින දිරණ මැරෙන සත්වයාට විසඳුමක් නෑ කියනවා. අර අපි හොයපු විසඳුම නෙමෙයි. මේ හැම ප්‍රශ්නයකටම තියෙන විසඳුම. ඒ වැදගත්ම විසඳුම තමයි මේ කියන්නේ. හරි පුදුම සහගතයි බුදුරජාණන් වහන්සේලාගේ කතා. සාමාන්‍ය මිනිස්සෙකුට හිතා ගන්නවත් බෑ මේ කතා. එහෙනම් විසඳුම තියෙන්නේ ඉපදීම නැති, ජරා නැති, මරණ නැති තැන. මේකේ කියනවා භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. භවය ගැන විස්තර කරද්දී බුදුරජාන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් අහනවා, කාම ධාතුව පක්ඛංච ආනන්ද කම්මං නාභවිස්ස අපිනුකෝ කාම බවං පඤ්ඤායේතාති. කාම ධාතුවේ විපාක විඳින්ට කර්මයන් නොතිබුණොත් කාම භවයක් කියලා එකක් දකින්න ලැබෙයිද? නොහෙතම් බන්තේ නෑ ස්වාමි. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේ හෝ. මෙසේ ආනන්දය, කර්මය තමයි ශේෂ්ත්‍රය, විඥානය තමයි බීජය, තණ්හාව තමයි තෙතගතිය. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාතුයා විඥානං පතිට්ඨිතං පත්තනා පතිට්ඨිතා චේතනා පතිට්ඨිතා. අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය සත්වයාගේ විඥානය හීන ධාතුවේ පිහිටියා. ප්‍රාර්ථනාව හීන ධාතුවේ පිහිටියා. පැතුම හීන ධාතුවේ පිහිටියා. එතකොට භවය නිරුද්ධ වුණොත් කර්මය නැමැති ශේෂ්ත්‍රයක් නැහැ, විඥානය නැමැති බීජයක් නැහැ, තණ්හාව නැමැති ජලයක් නැහැ. විඥානේ පිහිටන්නේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලානේ. දැන් එතකොට අවිද්‍යාව ප්‍රහාණය වෙලා නම්, විද්‍යාව පහළ වෙලා නම්, තණ්හාවත් ප්‍රහාණය වෙලා නම් ආය විඥානේ කොහෙවත් පිහිටන්නේ නැහැ. එතකොට කාම භවයකුත් නැහැ, රූප භවයකුත් නැහැ, අරූප භවයකුත් නැහැ. භව නිරෝධෝ නිබ්බාණං. භවය නිරුද්ධ වීම නිවනයි. භවය නිරුද්ධ වීමෙන් තමයි ඉපදීම නිරුද්ධ වෙන්නේ. දැන් බලන්න, අපිට මනුස්ස ආත්මයක් ලැබිලා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පොත්වල තියෙනවා, මේවා ඉගෙන ගන්නට වාසනාවක් නැතුව අපේ ආච්චිලා සියලා නිකම්ම මැරිලා ගියා. ලංකාවේ කී ලක්ෂයක් ඉන්නවද මේ ධර්ම ඉගෙන ගන්න වාසනාව නැති පිරිස? ලෝකේ කොච්චර ඉන්නවද? අපිට දුක් ඇති වෙනකොට අනේ මේ දුක් නැති වෙන්නේ කවද්ද කියා ඉන්නවා. අපි හිතන්නේ මේ දුක් ඇති වෙන්නේ අපේ දෝෂයන් නිසා කියලා නෙමෙයි. අපි හැමතිස්සෙම අභ්‍යන්තරය ගැන නෙමෙයි, බාහිර ලෝකෙ ගැන හිතන්නේ. අපි හිතනවා මේ ආකාහයේ ඉන්න ග්‍රහයන්ගේ දෝෂයක් කියලා. ග්‍රහයෝ ටිකට සත්කාර සම්මාන කරාම ඒගොල්ලෝ අපිව මේ කරදරවලින් නිදහස් කරනවා කියලා. දැන් මේ දවස්වල ඔය ටීවී ප්‍රෝග්‍රෑම් යන්නේ, එක එක පූජකයෝ, පූසාරිවරු, ඒ වාගේ කපු මහත්තුරු ඇවිල්ලා අහවල් ග්‍රහතුමාට මෙහෙම පූජාවක් තියෙනවා, අහවල් ග්‍රහතුමාට මෙහෙම තියෙනවා කිය කියා ඔය පුද පූජාවල් එහෙම කරලා කෙම්මුර දවස් වලට එන්න ඕන, මේ වෙලාවට කරන්න ඕන කියලා, මේ වගේ පාටි, මේ වගේ රසෙන් පූජා කරන්න ඕන කියලා එක එක පූජාවල් කරලා කියන්නේ මේ මෙයාට තියෙන මෙන්න මේ අපල නැති කරලා දෙන්න කියලා. ඉස්සර කාලේ ඉන්දියාවේ බ්‍රාහ්මණවරු ගිනි දෙය පිදුවෙත් එහෙම තමයි. එයාලා මහා ගිනි ගොඩක් ගහලා ඒකට නොයෙක් ආකාරය දැන් ලොකු ලොක්කොන්ගේ වැඩවලදී නම් අශ්වමේධ, ගෝමේධ, අශ්වයෝ දානවා, හරක් දානවා, පුරුෂමේධ කියලා මධ්‍යම ප්‍රමාණය පුරුෂෝ පවා දානවා ඒ ගිනිගොඩට. දාලා ගිනි තියලා ඒකේ දුම අහසට යනකොට එයාලා කල්පනා කරට මේ දෙවියෝ මේක බල සතුටු වෙනවා කියලා. ඒ ග්‍රහ වස්තුන් එතකොට ඒ දෙවියෝ සතුටු වෙලා අපිට ආශිර්වාද කර, අපිට තියෙන කරදර නැති කරනවා කියලා. ඒ වගේ දේවල් අපි අද අපි ධර්මයේ තුලම දාගෙන, දැන් අපි කියන අරහම් බුදු ගුණෙන් මගේ හිරුගේ අපල දුරු වේවා, අනවින බන්ධන නැති වේවා, යක්ෂ පේත එහෙම නැති වේවා, සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා කියා. එතකොට විජ්ජාචරණයේ බලෙන් අගහරු දොස් දුරු වෙන්න කියනවා. බොහොම බරපතල මේක තමයි සෙනසුරු අපල. ඒක දුරු වෙන්න පුරිස ධම්ම සාරති බල මහිමින් සැඩ සෙනසුරාගි අපල විකල භූත දෝෂ ඒවා දුරු වේවා කියලා කියනවා. එතකොට දැන් මේ බුදුහාමුදුරුවන්ගේ
ඉතිපිසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගත ලෝක විදු. මේ නව අරහාදී බුදුගුණවලටත් අපි එක්කව් කළ අර මිත්‍යා දෘෂ්ටිය කතාව. ඒකල ඒකයි මේක එක්කව් කොල්ල දැන් ඉතින් අපිට පේන බණ පොතයි, වෙද පොතයි, බෝධි පූජා පොතයි, මේ සෙත් කවියයි, පිරිතයි, ධර්මයයි, මේ කියන හැල්ලයි, ග්‍රහ මොකක් දෙකට කියන්නේ ග්‍රහ ස්තෝත්‍රය, කියන්නේ නවග්‍රහ සෙත් සාංචය, මේවයි ඔක්කොම එකයි, මේවා ඔක්කොම ධර්මය කියලා තමයි හිතන්නේ. නමුත් මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙමෙයි. අපි ඒකට බුදුහාමුදුරන්ගේ නම දාලා ඒ කහු කොල්ල කවලං කොල්ල ගත්තට ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අයිති එකක් නෙමෙයි. ඒක Hindu ධර්මයක්. ඒ ග්‍රහ පූජාවල් ඔය ජ්‍යොතිෂය වගේ දේවල් වල යම්කිසි ප්‍රමාණයකට මිනිස්යාගේ කර්ම චක්‍රය ගැන විග්‍රහයක් කෙරෙනවා ඇති. මේ කාලෙට මෙන්න මෙහෙම එනවා මෙහෙම එනවා කියලා. නමුත් ඒකේ විසඳුමක් නැහැනේ. දැන් විසඳුමක් තියෙනවා. අහවල් දවසේ මෙහෙම එකක් වෙන්න දෙනගේ විසඳුමක් නැහැ. ඒකේ තියෙන දැනගන්නවා එච්චරයි. ඒ අර දැන් හොඳටම මේ ජ්‍යොතිෂය කියන්නේ නක්ෂාස්ත්‍රේනේ. තාරකා විද්‍යාව. ඒ තරු රටා පිහිටලා තියෙන විදිය බලලා මේ කාලෙට මෙන්න මෙහෙම එක්කව වෙලා මෙහෙම වෙනකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා මොනවා හරි ගණිත ක්‍රමයකින් තීරණය කරනවා. එතකොට අපේ ජීවිතයේ යම් යම් කාරණා එතනදී එයාලා විග්‍රහ කරනවා. ඒ හොඳ දක්ෂ ශාස්ත්‍රඥයෝ නම් ඒ කාරණා ටික කියන මෙන්න මෙහෙම වෙනකොට මෙහෙම කියලා එයාලා අහස දිහා බලලා සබහ දහම දිහා බලලා අපේ හැසිරීම දිහා බලලා අපිට මෙහෙම කියලා කතාවක් කියනවා. යම් යම් කරුණවලට ඒක සාධාරණ වෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒකෙන් අපිට විසඳුමක් කියලා දෙන්නේ නැහැ. ඕක එහෙම වෙනවා මෙහෙම වෙනවා ඒකට නෑ අතන බෝධි පූජාවත් යන්න මෙතන ගිහිලා මෙහෙම ඉන්න එච්චරයි. දැන් අපි ගත්තෝ මේ කාලෙට මේක වෙනවා. මේ කාලෙට මේක වෙනවා කියලා කියනවා කියමු. ඒකෙන් බේරි බේරි කොච්චර කාලෙ ඉන්න පුළුවන් වෙයිද? අපි කියමු දැන් කේන්දරේ කිසි අවුලක් නැතුව හරියට තියෙනවා. එහෙම හිතමු. ග්‍රහයොත් හරි විදියට ඉඳලා තියෙනවා. ඒ අවස්ථාවල ග්‍රහයෝ කිපෙනකොට පුද පූජාවල් දිදී ෂේප් කරනවා. ගොඩින් බේරනවා. දැන් ටික ටික මෙයා වයසට ගිහිල්ලා මරණ මුඛයට යනවා. ඊට පස්සේ එයාට පිහිට වෙන්නේ ග්‍රහයොද තමන්ගේ කර්මයද? තමන්ගේ කර්මයයි. ඒ වෙද්දි හරියට එයාට ධර්මය අහුවෙලා නොතිබුණොත් එයා බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ නැහැනේ. ඇයි එයාට විසඳුන් දුන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. ග්‍රහයෝ තමයි, ශාස්ත්‍රකරුවෝ තමයි එයාට විසඳුම දුන්නේ. එතකොට එයා මැරෙන්නේ තිසරණේ නැති කෙනෙක් හැටියට. තිසරණේ නැති කෙනෙකුට සුගතිය යෑම ගැන ස්ථිර කතාවක් නැහැ. තිසරණේ මනාකොට පිහිටපු කෙනා ගැන තියෙන්නේ කොහොමද? යේකේචි බුද්ධං සරණං ගතාසි, යම්කිසි කෙනෙක් බුදුරජාන් වහන්සේ සරණ ගියා නම් නතේ ගමිස්සන්ති අපායං, අපායට යන්නේ නැහැ කියනවා. පහාය මානුසන්දීහං, මනුස්ස ශරීරයෙන් ඉවත් වෙච්ච ගමම්ම, ඒ මනුස්ස ශරීරය අතහැරලා දේවකාය පරිපූර්ණසanti, දෙවියන් අතරට යනවා. අපි කියමු කෙනෙකුට මේ ආත්මේ හරියට කරදර, හරි දුකසේ ඉන්න තියෙන කෙනෙක්. නමුත් එයා ඒ දුක් විඳගෙන වචනෙන් පව් කරන්නේ නැතුව, කයෙන් පව් කරන්නේ නැතුව නිශ්ශබ්දව ඉවසීමෙන් මේ සසරට වැටිච්ච නිසා නුඹ මේ විඳවන්නේ කියලා එයා මේ තමන්ටම මේ චෝදනාව නගාගෙන මේ අර්ථය ගත්තොත් එයා වෙනුවෙනුයි මේ ධර්මයේ තියෙන්නේ. නුඹ නාඩන් නුඹට මෙව හොඳ පාඩම් කියලා අර කියන්නේ. උඹ මේ සසරට වැටිච්ච නිසා මේ විඳවන්නේ. උඹ මේ ප්‍රශ්නේ කාටවත් පවරන්න එපා. නුඹම ඉවසාගෙන, නුඹම දරාගෙන, නුඹේ ගුණධර්මවලම වලට හානි කරන්නේ නැතුව උඹ මේකෙන් එතර වෙයන් කියලා හිතට ගත්තොත් අන්න එයාටයි මේ ධර්මය. අපි සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්නයක් ආවොත් අපි ඒකේ වරද කාගේ හරි පිට පවරන්න තමයි කැමති. බලන් ඉන්නේ මම මේම පව් අකුසල් කරපු කෙනෙක් නෙමෙයි. මේවා වෙන්නේ මෙන්න මේ අය නිසා මේ මට මේවා කරන්න උනා. ඒකයි අම්මා තාත්තා කියන, ස්වාමියා බිරිඳ පිට දාන, දරුවෝ දෙමව්පියෝ පිට, දෙමව්පියෝ දරුවෝ පිට, මේවත් එකේනා අනිත්වත් එකේනා පිට, දෙයියෝ පිට, බුදුහාමුදුරුවෝ පිට, පන්සලේ හාමුදුරුවෝ පිට, අසවලා පිට කියා එයා නිසයි මට මේවා කරන්න උනේ කියක එක එක්කනට පවරලා අපි කල්පනා කරන එකකින් අපේ අත සෝදා ගන්න නිදහස් වෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම කරන්න බෑ.
වෙන කවුරුවත් වෙනුවෙන් නෙමේ මේ ධර්මයේ තියෙන්නේ. මේකෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතපු කෙනාට ප්‍රශ්නේ තියෙන්නේ මා තුලයි කියලා තමන්ගේ පැත්තට හැරිලා බලාගත්ත කෙනාටයි මේ ගැටලු ලියා ගන්න පුළුවන්. දැන් ඒකට හේතුව මම කියන්නම් සරලව. දැන් බලන්න අපි අර කවදත් කර්මය ගැන කතා කරද්දී විස්තර කරගන්නවනි තාම පහසුවෙන් අර ධම්මපදේ පළවෙනි වග්ගයේ යමක වග්ගයේ පළවෙනි දෙවෙනි ගාථාවල තේරුම කල්පනා කරලා බැලුවහම දැන් එතන කියන්නේ මොකද්ද? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්වේති චක්කංව වහතෝ පදං. දැන් බලන්නකො මනෝ පුබ්බංගමා හැම දෙයකටම පූර්වාංගම වෙන්නේ ඉස්සරහට එන්නේ හිතයි මනසයි. මනෝ ශේෂ්ඨ මනස තමයි හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනෝමය හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ මනස තුලයි. ඉස්සල්ලාම මනසෙන්නේ නිර්මාණය වෙන්නේ. මනසාචේ පදුට්ඨේන ඉඳින්නේ මනස පදුට්ඨේන අපහැදුන මනසක් නම් නරක් වෙච්ච මනසක් නම් හොඳ නැති පදුට්ඨ මනසක් නම් ඒ මනසේ ඉඳගෙන බාසතිවා මොනවා හරි කිව්වොත් කරෝතිවා මොනවා හරි කළොත් තතෝ නං දුක්ඛ මන්වේති ඒක තමයි දුකක් වෙලා පස්සෙන් එන්නේ. චක්කංව වහතෝ පදං ගුණාගේ කරේ බැඳපු කරත්තේ වගේ. දැන් එතකොට බලන්නකෝ මේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? මනසාචේ පදුට්ඨේන ඒ මනස අපහැදීම පදුට්ඨ දූෂණේ වුණාට පස්සේ තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. දැන් මගේ මනස මේ හැම දෙයකට මුල් වෙන්නේ හිතනේ. හැම දෙයක්ම හිතෙන් හිතලානේ කෙරෙන්නේ. ඒවැනි හිත පදුට්ඨ මනසක් බවට පත් වුණොත් ඒ මගේ හිත. මොකද අපේ හිතේ තියෙනවා වෙන අය දන්නේ නැහැ. වෙන අයට කියන්න තේරෙන්නේ නැහැ. අපි මූණෙන් පෙන්නන කතන්දර නෙමෙයි හිතේ තියෙන්නේ. එතකොට හිත කියන්න තව කෙනෙකුට බෑ එහෙම. තව කෙනෙක් හිත අපිට දැන ගන්න කියන්නත් බෑ. දැන් ඒකට එක උදාහරණයක් මම කියන්නම්. දැන් අපේ දැන් ස්වාමින්වහන්සේලා වුණත් ධර්මදේශනා කටයුතු පින්කම් වලදී ගිහි පින්නතුන් අමතනවා. සද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්වත්නි කිය එහෙම දිගට ලස්සන්ට. ඔය වචන ටික හොඳට මතක තියාගන්නකෝ. සද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්වත්. මෙතන විශේෂණ පද කීපයක්ම තියෙනවා. එකක් ශ්‍රද්ධා, ඊළඟ එක බුද්ධි සම්පන්න, ගුණගරුක, ඊළඟ කාරුණික, ඊට පස්සේ වාසනාවන්ත, ඊට පස්සේ පින්වත්නි. මේ වචන හරිම වැදගත් සුවිශේෂී වචන. අපිට හිතේ හිතේ මනාපෙට එක එක්කනාට යොදන්න පුළුවන් විශේෂණ වචන නෙමෙයි මේවා. දැන් අපි සාමාන්‍ය මහජනතාව ඉදිරිපිට ඉඳගෙන ඒ මිනිස්සුන්ට කොහොමද අපි කියන්නේ සද්ධා බුද්ධි සම්පන්නයි කියලා? මොකද අපිට ඉස්සරහා ඉන්න මිනිස්සු ගැන ඒක තීරණය කරන්න පුළුවන්ද? ශ්‍රද්ධාව හිතේ තියෙන කෙනෙක් කියලා, බුද්ධිය හොඳට තියෙන කෙනෙක්. අපි ශ්‍රද්ධාවයි බුද්ධියයි කියලා හිතන්නේ අපිට හිතන එකනේ. නමුත් ඒක නෙමෙයිනේ ධර්මයේ ශ්‍රද්ධාවයි බුද්ධියයි කියන්නේ. ඒක ශ්‍රද්ධාව බුද්ධිය ඒ කෙනාට හෝ ඒ පිරිසේ ඉන්න අයට තියෙනවා කියන එක අපි දන්නවද? මොකද අපිට කියන්න පුළුවන් මේ මිනිස්යාගේ හිත ගැන. ඒ මිනිස්යාගේ හිතේ උතුරායන ශ්‍රද්ධාවක් තියෙනවා. එයාගේ මනසේ බුද්ධිය තියෙනවා කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ. මොකද පින්කම් වලට එන හැමෝම ශ්‍රද්ධාවෙන් බුද්ධියෙන් ප්‍රඥාවෙන් එනවා කියලා අපිට කියන්න බෑනේ. දැන් අද කාලේ ඕන කෙනෙක් එනවා සුදු ඇඳ ගන්නවා, කොණ්ඩේ තෙල් ටිකක් ගාලා ලස්සන පීර ගන්නවා. එතකොට සුදු ඇඳුම ඇඳගෙන ඇටමාලේ කරේ දාගන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. දැන් ඉස බාගන්න සිවුරක් කරේ දාගන්න ඕනෑ කෙනෙකුට පුළුවන්. දැන් පහුගිය කාලේ අර බෝම්බත් අරන් ගියේ එහෙම කට්ටි. එතකොට ඒක ඇයි මේ මහ ලොකු වෙනසක් නැහැනේ. එතකොට එයාගේ මනස අර බාහිරින් පේන එක දිහා බලලා මනස ශ්‍රද්ධාවන්තද බුද්ධිමත්ද ගුණගරුකයිද කාරුණිකයිද ඒව කියන්න පුළුවන්ද අපිට? කියන්න බෑ. නමුත් අපි එහෙම කීම සාධාරණද? සාධාරණ නෑ. අපි ඔහි කියනවා නිකන්. අපිට එයාගේ මනස තේරෙන්නේ නෑ. ඒ නිසා අපිට තව කෙනෙක් දිහා බලලා එයාට ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක දේශාභිමානී දේශබන්දු එහෙම කියන්න අයිතියක් නෑ. කාගේවත් ගුණ
ඒ විදිහට විශේෂ ගුණයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්කමක් නෑ එහෙම. ඕනනම් මිනිස්සෙකුට පින්වත කියලා කිව්ව හැකි, පින්වත්නි කියලා ආමන්ත්‍රණය කළ හැකි. හේතුව මිනිස්සෙක් වෙලා උපදින්නේ ඉතින් පින තියෙන නිසානේ. පින් තියෙන කෙනෙක් තමයි කොහොම වුණත්. ඒ නිසා පොදුවේ පින්වත්නි කියලා අපිට බය නැතුව කාට වුණත් ඕනම කෙනෙක් අමතන්න පුළුවන්. මිනිස්සෙක්. මිනිස්සෙක් නිසා. ඊට යා සද්ගුණවත්ද, එතකොට මේ සද්භාවයෙන් ඉන්න කෙනෙක්ද, ශ්‍රද්ධාවෙන්ද, ප්‍රඥාවෙන්ද කියලා අපිට එහෙම කියන්න බෑ. බලන්නකො ඒ හිත ගැන අපි දන්නේ නැතුව නිකන් ඔහේ කියනවා. එහෙම කියන්න අපිට අයිතියක් නැහැ. කියන්න සුදුසුකමක් නැහැ අපි දන්නේ නැතුව. දැන් රහතන් වහන්සේ කෙනෙක් නම් කවුරු හරි දිහා බලනකොත් මෙයා ශ්‍රද්ධාවෙන් අධිකයි, මෙයා ප්‍රඥාවන්ත උතුමෙක් කියලා කිව්වොත් උන්වහන්සේ ඒක කියන්නේ අර කෙනාගේ හිත, එයාගේ වැඩිලා තියෙන ශ්‍රද්ධාව, එයාගේ වැඩිලා තියෙන ප්‍රඥාව දිහා බලලා. ඒ බලලා කියන නිසා උන්වහන්සේගේ ප්‍රකාශය සාධාරණයි. අපේ ප්‍රකාශය එහෙම වෙන්නේ නැහැ. අපි නිකන් කියන ඔහේ පුරුදු වෙච්ච වචන ටිකක් කටට හුරුවට ලස්සනට. එහෙම කිව්වට ඒක හරියන්නේ නැහැ. ඒ වගේ තමයි මෙතනත්. මනස පදුට්ට කරගත්තේ කවුද? තමන්ගේ මනස පදුට්ට කරගෙන තියෙන තමන්මනේ. ඒක කාටවත් පේන්නේ නැහැ, කාටවත් කියන්න බෑ පිටින් බලලා. මනසාචේ පදුට්ටේන තමන්ගේ මනස දූෂණය කරගෙන. දූෂණය කරගන්නේ කොහොමද කියලා දන්නවනේ අපි මනස. මනස දූෂණය කරගන්න නම් මනසේ තියෙන්න ඕන අකුසල් මූල ධර්ම ටිකක් අපේ ධර්මයේ කියලා දෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, මාන්නේ, ඉරිසියාව, කුහකකම, ගුණමකුකම, ගුණ අමතක කරන එක, කෙලේ ගුණ නොදත්කම කියලා කියන්නේ, අනිත් අය ගුණ යට කළ තමන් ඉස්මතු වෙන්න හදන එක. මෙන්න මේ වාගේ දේවල් අකුසල මූලයන්, අකුසල ධර්මයන්. මේ වාගේ සිතුවිලි හිතට එනවා. මේ වාගේ හිතුවිලි ඇවිල්ලා හිතේ ගොඩ වෙලාවක් තියෙනවා. ඒ හිතුවිලි වලට අනුව තමයි වැඩ කටයුතු කෙරෙන්නේ. එතකොට අන්න එහෙම සිතුවිලි ඇවිල්ලා හිතේ පිල්ලා තියෙනවා කියන්නේ ඒ වෙලාවට හිත දූෂණේ වෙලා, කුණු වෙලා, නරක් වෙලා තියෙන්නේ. ඔක කාටවත් පේන්නේ නැහැ, hina වෙලා ඉන්නවා අපි. එහෙම ඉඳගෙන බාසතිවා මොනවා හරි කියනවා, කරෝතිවා මොනවා හරි කරනවා. තතෝ නම් දුක්ඛ මන්නේති, ඒක දුකක් වෙලා පස්සෙන් එනවා. චක්කංව වහතෝ පදං, ගුණාගේ පස්සෙන් කරත්ති වාගේ රෝදේ වාගේ දුක් දිදී එනවා. ඔන්න කර්මයේ ස්වභාවේ. එතකොට දැන් මෙන්න මේ සිද්ධිය මෙතනදි වැදගත් වෙන්නේ මොකද්ද? අපි කියන්නේ මේ මෙයා නිසානේ මට අකුසල් වෙන්නේ, මේ ස්වාමියා නිසා, මේ බිරිඳ නිසා, මේ දෙමව්පියෝ නිසා, මේ දරුවෝ නිසා, ඔය මිනිස්සු නිසා තමයි මට සිල් ටිකක්වත් රැක ගන්න නැත්තේ, නැත්තම් මම හොඳට මේවා රකින්න කැමති කෙනෙක් කියලා අපි චෝදනා කරා. මේ අහවල් සද්දෙ නිසා, අහවල් ආණ්ඩුව නිසා, අහවල් මෙයා නිසා කී කියා කාට හරි පිට පටවන්න හදනවා. නමුත් මතක තියන්න, එහෙම කාටවත් බාහිරට පිටට පටවලා ඒ තුල විසඳුමක් හොයනවා නම් එහෙනම් මොකද්ද? මේ මිනිහා නිසා මට අකුසල් සිද්ධෙනවා කියලා ඒ මිනිහාගේ කට වහන්න ඕන, ඒ මිනිහාගේ අතපය ගැට ගහන්න ඕන. ඒ මිනිහ, ඒ කියන්නේ මහා ලොකු ආරවුලක්. මේ සද්දබද නවත්තන්න ඕන, වෙඩි තියන්න ඕන, යුද්ධ ප්‍රකාශ කරන්න ඕන, නීති රීති ගේන්න ඕන. හදන්න බෑනේ මේ වැඩේ, කවදාකවත් හදන්න බෑ. නීති දාලා, කොටු කොටු දාලා පෙන්නවා කියලා එහෙම හැදෙන්නේ නැහැ. ඒවට වැඩපිළිවෙල් හදා ගන්නවා. එතකොට තමන්ගේ මනස දූෂණය වීම සම්බන්ධව, ඒ කියන්නේ බුද්ධිමත්ව තේරුම් ගන්නවා, මෙන්න මේ දේ බැලුවාම ඇස් දෙක නරක් වෙනවා, ඇස් දෙකෙන් එන සංඥා හින්දා මනස නරක් වෙනවා, මෙන්න මේ ගඳ සුවඳ දැනුණාම නහය නරක් වෙනවා, ඉන් පස්සේ මනස නරක් වෙනවා, මෙන්න මේ සද්දයට කන නරක් වෙනවා, මනස නරක් වෙනවා, මෙන්න මේ ස්පර්ශයට ශරීරේ නරක් වෙනවා, මනස නරක් වෙනවා, මෙන්න මේ සිතුවිලි හිතන්න ගියාම මනස නරක් වෙනවා, ඊට පස්සේ ඉතුරු කාරණා ටික නරක් වෙනවා, අවුල් වෙනවා කියලා අපි ධර්මානුකූලව දැනගන්නවා. දැනගෙන අර ඇස කන නාසය දිව ශරීරේ මනස නරක් වෙන ධර්මතා ලෝකේ තියෙනවා. ඒක හැටි, ඒකේ වෙනසක් නැහැ. ඒ තියෙන දේවල් දැක්කහම බුද්ධිමත්ව මගේ මනස මන් නරක් කරගන්න හොඳ නැහැ. මේ රූපේ දැක්කට රාගයක්, මේ රූපේ දැක්කට ද්වේෂයක්, මේකට මෝහයක්, මේකට ඉරිසියාවක්, මේකට පළිගැනීමක්, මේකට කුහකකමක්, ආදි වශයෙන් මේ රූප, ශබ්ද, ගන්ධ ආදී කාරණා එක්ක මම පටලවා ගන්නෙ නැහැ කියන තැන මං ඉන්නවා. මං ඒක පටලවා ගත්තොත් ඒකේ පහුගිය පස්සේ එන කර්ම විපාකයත් ප්‍රතිඵලයත් මටමයි කියලා මම දැනගෙන ඉන්නවා. කර්මය සහ ප්‍රතිඵලය, කර්මය සහ ඵලය ගැන දන්නවා කියන එකට. එතකොට අපි දන්නවා සිත, කය, වචනෙන් කරන ලද අකුසල්, ඒ කියන්නේ මොනවද? මනස නරක් කරලා තියාගෙන, මනසේ අකුසල් හිතුවිලි තියාගෙන,
බාසතිවා කියන දේවල් පරෝතිවා කරන දේවල්. මේ වගේ දේවල් හිතට ඇවිල්ලා වැඩකරොත්තේ මගේ ඇතින් අහුසල් රැස් වෙන, මගේ මනස දූෂණය වෙනවා කියලා අපි දැනගෙන මොකද කරන්නේ? එහෙම රූපයක් දැක්ක ගමන් ඒ දකින රූපෙට ගහන්න බඳ රණ්ඩු කරන්න උපදෙස් දෙනවට වඩා මගේ ඇස් දෙක මං වහ ගන්නවා. එතකොට නරක වෙන්නේ නැහැ. ඒ ශබ්දයක් ඇහෙනකොට මගේ කන් දෙකේ මම ඇඟිලි ගහ ගන්නවා. එතකොට කන් දෙක නරක වෙන්නේ නැහැ. ඒ විදිහට තමන්ගේ කියලා තියෙන ටික ආරක්ෂා කරගන්න මහන්සි ගන්න ඕන. මොකද තේරුම් ගන්න ඕන මම මේ දේවල් එක්ක ඇති කරගන්න සම්බන්ධකමේ හැටියටයි මට රැස් වෙන්නේ කුසල්ද අකුසල්ද, මා සංස්කාර ගොඩනගනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒසුලයි කියලා බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන. රට ලෝකේ අපිට හදන්න බෑ. රටේ ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස අපිට පාලනය කරන්න බෑ. අපිට ඒවට නීති අනපනත් ගේන්න බෑ. එහෙම ගෙනාවා කියලා හදන්නත් බෑ. අනික අපි කියන විදිහට රට්ටු ලෝකයව ඉන්නේ නැහැ. රටේ ලෝකේ හැමදේම මට ඕන විදිහට තියෙන්නේත් නැහැ. වෙන්න ඕන මේකයි. රටේ ලෝකේ තියෙන දේවල් ඉන්න දේවල් කොහොම හිටියත් තිබුණත් කමක් නැහැ. මම ඉන්න ඕන ධර්මයේ. මං ඉන්න ඕන ධර්ම මාර්ගේ. මං ඉන්න ඕන හරි පැත්. මට ඕන සැප විඳින්න නම් සසරෙන් මිදෙන්න නම් ඒ පැත්තේ ඉන්න ඕන. ගොඩාක් අය අපිට උදව් කරන්නේ ඒ පැත්තට නෙමෙයි අනිත් පැත්තට තමයි. නමුත් ඉන්න ඕන අපි ඒ පැත්. හිටියොත් අපිට ඒ ගැළවිලා තියෙනවා. ඒ කියන්නේ තමාට චෝදනා කරගන්න බලන්න ඕන. හැමදෙස්සෙම ප්‍රශ්නයක් ආවහම තමන්ගේ පැත්තෙන් බලන්න ඕන. මගේ මනස මේවා නිසා මම නරක් කරගත්තොත් මේ දේවල් දැකලා කරලා ඒකෙන් මම ලෝභ දේශ මොහ රාග මන්දමාන ඉරිසි ආදී ඇති කරගත්තොත් ඒ තුල ඉඳගෙන වැඩ කළොත් තමයි මට මේ අකුසලයේ කියන එක රැස් වෙන්නේ. එහෙනම් අහස පොළොව කඩන් වටනත් මගේ ඔළුවේ නම් මම මේ කියන ගුණධම් ටික නැති කරගන්නේ නැහැ කියලා ඉන්න ඕන. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාවේදී කියන්නේ. තමන් වහන්සේට කවුරු හරි දොස් කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ධර්ම රත්නයේට කවුරු හරි දොස් කියනවා. සංඝ රත්නයේ දොස් කියනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට සිව්පණක් පිණිසටම දොස් කියනවා. දැන් ඕක අහගෙන හිටියොත් අපේම කෙනෙකුට කේන්ති හරියට මේ අපේ බුදුහාමුදුරන්ට අපේ හාමුදුරුවන්ට අපේ ධර්මයට තමයි මෙහෙම කියන්නේ. මේ මිනිහත් එක දෙකක බේර ගන්න ඕන කියලා යනවා රණ්ඩුවට. ඒ ගියාට පස්සේ ඉතින් මොනවා වේද දන්නේ නැහැ. හැබැයි අර ඇති වෙන තරහ මරා ගහ වෙන ගැනීම මොනවා හරි දෙයක් වෙනවා නම් ඒ තුල රැස් වෙන්නේ අකුසලයයි. රණ්ඩු වීමනේ අදහස්. ප්‍රශ්නයක් නේ අදහස්. බුදුහාමුදුරුවන්ට බැන්නත් ධර්මයට බැන්නත් සංඝයාට බැන්නත් බුදුහාමුදුරු යෝජනා කරනවා කිපෙන්න එපා, කෝප වෙන්න එපා, කලබල වෙන්න එපා. එහෙම කලබල වෙලා කෝප වෙලා යම් යම් දේවල් කරන්න ගත්තොත් ඒකේ දුර්විපාකත් Tamanටමයි විඳින්න වෙන්නේ කියලා. අන්න බලන්න එතකොට අපිට තේරෙනවා නිවැරදි ධර්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතේ. අපේ හිත වරද්දා ගැනීමත් එක්ක අපි ගන්න තීරණත් එක්කයි ප්‍රශ්නේ. එතනින් ඒක විසඳනවා. මගේ හිත මම පරිස්සම් කරගන්න ඕන කියන අරමුණට එනවා මිසක රට්ටුන්ට ලෝකයට චෝදනා කළා සණ්ඩු සරුවල් වෙලා ඒ කතාව සාර්ථක නැහැ. අපි හිතමු තව කෙනෙක් හරිම දුකසේ ගෙදර ඉන්නවා. ඒ දුකසේ ගෙදර ඉන්න කෙනා එයාගේ සැමියා බීගෙන ඇවිල්ලා හරියට හිංසා කරනවා. තමට ඕක අනිත් පැත්තක් තියෙනවා. දැන් අපි ඒතකොට සැමියා ගුවා මෙහෙමනම් අර බිරිඳක්නේ මෙතන දැන් අසරණ වෙලා ඉන්නේ. ඕක අනිත් පැත්තක් තියෙනවානේ. දැන් ඔය අපිට උදේට ධර්ම දේශනා වැඩසටහන් වලට එනකොට පේනවා පාන්දර දෙකට තුනට එහෙම කාන්තාව නෝන මහත්තුරු පාරේ එක එක සෙල්ලම් වලට නැටුම් ගැයුම් වලට ගිහිල්ලා එනවා. ඉතින් යාළගේ ස්වාමිවරු දුකෙන් ඇති ගෙවල් වල. අනේ අපි ගෑනු මිනිස්සයා මට හදාගන්න බැරි වුණානේ කියලා ඉවරලා. ඉතින් මේ මිනිස්සයාට සමහරට වසක් විසක් කවල පොවලා එනවත් දන්නේ නැහැ. ටිකක් නිින්ද යන්න හරි කියලා. ඉතින් දුකසේ ඇති ඉතින් නේද? දැන් දෙපැත්තම තියෙනවා එහෙම ආයේ මේ. එක්කෙනෙක් හොඳයි වෙන්න විදියක් නැහැ. ඉතින් බීගෙන ඇවිල්ලා ඒ වගේ අපි උදාහරණ දෙකම ඇවිල්ලා හරියට හිංසා කරනවා. කිසිම සැනසෙල්ලක් නැහැ. ළමයිනුත් කීකරු නැහැ. ඊළඟට හම්බ කරන දේත් මොනවා හරි වෙලා වියදම් වෙලා යනවා. හරියට කණ්ඩ බොණ්ඩත් නැහැ. මෙහෙම ඉදෙද්දි දැන් ඔන්න එයාට ධර්මය ලැබෙනවා. ධර්මයේ ලැබෙන්න ඉස්සෙල්ලා එයා සැමියාගෙන් හිංසා වෙනකොට නොදකින් මේ මිනිහක් බැඳගෙන මට වෙච්ච විනාශය කියලා කිව්වා. එහෙම හිතලා සැමියා කෙරෙහි වෛර බැඳා. එහෙම නැත්තම් කල්පනා කළා කිව්ව වෙනත් කොහේ හරි ගිහිල්ලා වාසියක්වත් දීලා සැමියා තමන්ගේ අත ගන්න හිතුවා කියලා. මේවා එකක්වත් ධර්මෙ නෙමෙයි අධර්මෙ. මේ ඔක්කොම මැද්දේ මෙයාට ධර්මය අහු වෙනවා.
ධර්මය තුළ විස්තර කරන ඉවසපං ඔන්න මේ වචනේ මෙයාට අහු වුණා කියලා. එතකොට එයා අමාරුවෙන් දුකසේ පුරුදු කරනවා අර ඉවසීම. මම කරගත්තේ වගේ විපාකයි මේ කියන එක දැනගන්න. මගේ මා විසින් රැස් කරපු කර්මයට විසඳුම මම හොයාගන්න එපේ. බාහිරින් කාටවත් චෝදනා කළ වැඩක් නැහෙනි. ඉවසීම. ඉවසීම කියලා කියන්නේ සියලු ගුණ මතුවෙන, සියලු කුසල් මතුවෙන, සියලු ධර්මයේ ඉස්මතු වෙන, සියලු යහපත මතුවෙන භූමිය. සියලු පාපයන්, සියලු අධර්මිෂ්ඨ වැඩ යටපත් වෙලා, සියලු ව්‍යාකූලතා යටපත් වෙලා එන ගුණය. ඉවසීමෙන් උතුම් තපස කියන්නේ ඉවසීම. එතකොට මෙයා ඒ හැම පීඩාවක්ම ඉවසාගෙන අවිහිංසකව මේ සසර ගැන ලොකු කලකිරීමකින් මෛත්‍රියක් දියුණු කරගෙන. දැන් ඕකනේ ලොකුම ප්‍රශ්නේ, ඔය වගේ වෙලාවට මෛත්‍රිය දියුණු කරන්න බෑ ලේසියකට. ඒ වෙලාවට හැමෝත් එක්ක මරාන මැරෙන්න වෛර කරන්න තමයි කල්පනාවට එන්නේ. දැන් කවුරුණත් කියන්නත් පුළුවන් එහෙම වෛර කරන්න නැත්තම්, හිංසාවක් කරන්න සැලසුමක් නැත්තම් අර තමන්ට කරදර කරපු කෙනාට මෛත්‍රී කරන්න යනවා නම් කියයි උඹට පිස්සුද කියලායි. අනේ තමුසේ වගේ මිනිස්සේ කොන්ද පණ නැද්ද කියලායි. තමන්ට කරදරයක් කරන්න උකට රිටර්න් එක දෙන්න ඕන කියලා. අන්නේ පැත්තටනේ සමාජය අපිව තල්ලු කරන්නේ. නමුත් ඒ වෙලාවෙ යා තමන්ට කරදර කළ හිංසා කළ උදවියට මෛත්‍රිය දියුණු කරගෙන මනුස්ස ලෝකෙටත් ආස නැතුව, ඇයි මේකේ දුක් විපාක දැන් වින්දා කලකිරීම ඇති වුණා, හෙමින් හෙමින් මෙයා ධර්මයේ දියුණු කරගෙන යනවා කියමු. දැන් මෙයාට ග්‍රහයෝ වට කරලා ගහනවා. එහෙම වුණා කියලා මෙයාගේ තිසරණේ නැතුව යන්නේ නැහැ බුද්ධිමත් කෙනා. බුදුරජාන් වහන්සේ අපිට මේ ධර්ම දේශනා කළේ මේ සසර දුක නිසා තමයි කියලා බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කර කර ඒ ශ්‍රද්ධාව, ඒ ධර්මයේ ගැන මෙනෙහි කර කර ඒ ශ්‍රද්ධාව, ඒ ධර්මය අල්ලාගෙන ඇති කරගෙන සීලාදී ගුණධර්ම රැකගෙන මේක නොවේ මේ දුක හැදෙන්නේ මෙන්න මෙහෙම නෙවෙයි කී කියා මේ පටිච්ච සමුප්පාදයත් හොඳට දැනගෙන ඉගෙන ගන්නවා නම්, පටිච්ච සමුප්පාද නිරෝධය පිළිබඳවත් ඉගෙන ගන්නවා නම් එයාට මේ ජීවිතයේදී සම්පූර්ණ ප්‍රඥාවක් නොලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අරිහත්වයක්, බුද්ධත්වයක් නොලැබෙන්න පුළුවන් සමහරට. නමුත් ප්‍රඥාවන්තයෙක් වෙන්න සුදුසුකම් එයා ලබනවා. ඇයි? එයා ලෝකේ යථාර්ථයේ තේරුම් අරගෙන අර බාහිරට චෝදනා කරන එකේ තේරුමක් නැහැ. ඒකෙන් අපිට ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. ගැටේ වැටිලා තියෙන ඇතුලින් අභ්‍යන්තරෙන් කියන එක තේරුම් ගත්ත එක ලොකම ප්‍රඥාවක්. ලෝකේ කවුරුත් වරද්ද තමන්ට බාර ගන්න කැමති නැහැ. කාගෙරි පටවණ්ඩයි පිටපටවණ්ඩයි කැමති. එහෙවු ලෝකේ කාගවත් පිටපටවණ්ඩ යන්නේ නැතුව ඇත්ත తත්වේ මේ වැරද්ද තියෙන්නේ මා තුලයි, මගේ ප්‍රශ්නයක් මෙතන දියෙන්නේ, මගේ හිත හදා නොගැනීමයි මේ ගැටලුව කියන එකට එයා අවතීරණ වෙනවා කියන්නේ එයා සෑහෙන ප්‍රඥාවන්තෙක් වෙලා. ප්‍රඥාවන්ත උත්තමයන්ගේ ගණයට යන්න සුදුසුකම් එයා ලැබලා. ඉතින් යම් මේකින් එයා මේ ජීවිතේ බොහෝ දුකසේ ඉඳලා ඊළඟ ජීවිතේ දෙවියන් අතරට ගියාම එයා මහා ප්‍රඥා සම්පන්න දෙවියෙක්. එක්තරා අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍ර ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කරනවා. භාග්‍යතුන් වහන්ස මේ මනුස්ස ලෝකේ බොහෝ දිලිඳුව දුකසේ වාසය කරපු අය මේ බුද්ධ ශාසනය නිසා මහා තේජස් ඇති දෙවිවරු වෙලා දෙව්ලොව ඉපදිලා ඉන්නවා කියලා. මනුස්ස ලෝකේ හිටපු එක යාචකෙක් මැරිලා ගිහිල්ලා මහා බලසම්පන්න දෙවි කෙනෙක් වෙලා උපන්නා. එතකොට එක දෙවිවරු කොටසක් එයා දිහා බලලා විහිළු කළා. සක් දෙවිඳු ඒ දෙවි පිරිසට අඬ ගහලා කියනවා, "හා හා විහිළු කරන්න එපා. මෙයා මනුස්ස ලෝකේ ඉඳද්දී යාචකේ තමයි, දුප්පත් කෙනෙක් තමයි. නමුත් දැන් මෙයා අනිත් සියලු දෙවිවරුන්ගේ බලේ මැඩගෙන ඉන්න තරම් මහා දෙවියෙක් කිව්වා. කොහොමද එයා ඒ තරම් ඉහළට ගියේ? බුදුරජාන් වහන්සේගේ ධර්මයේ. එතකොට මේ ධර්මය කියලා කියන්නේ පුද්ගලයෙක් තුළ ගුණයක් උපද්දවන එකක්. මේ ධර්මයේ අපි කතා කරද්දී ධර්මයේ කෙනෙකුට වැටහුණා කියන්නේ එයා තුළ යම්කිසි ගුණයක් ඇති වෙනවා. මතක තිබ්බා කියන එක නෙමෙයි, කටපාඩම් වුණා කියන එක නෙමෙයි. මතක තියෙන්න පුළුවන් කෙනෙකුට ගුණයක් නැතුව. ගුණයක් නැතුව ධර්මයේ විතරක් මතක තිබුණොත් සමාජෙ මැද්දි මෙයා ධර්මයේ දන්න කෙනෙක් කියලා පිළිගැනීමකට එයාට ඒක උපකාර වෙනවා. ලාභ සත්කාරයට ඒක උදව් වෙනවා. හැබැයි තමන්ගේ සසර ගමන්ට කිසිම පිහිටක් ලැබෙන්නේ නැහැ. ඒකත් මේ මනසේ තියෙන ස්වභාවය.
තමන්ගේ ආපු සංසාරෙ එහෙම මෙයයි දිගට. පිහිටක් ලැබෙන්ට පටන් ගන්න ධර්මයේ තේරිච්ච දවසට. ඒ නිසා ධම්මපදයේ පඬිත වග්ගයේ කියන ලස්සන ගාතාවක්. නිදීනංව පවත්තාරං යම්පස්සේ වජ්ජ දස්සිනං නිග්ගහ්‍යවාදීන් මේදාවී තාදිසම් පඬිතම් බජේ තාදිසම් බජමානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝ. දැන් මේ ධර්මානුශාසනාවත් අවසන් වෙන නිසා මේක විශේෂයෙන් මතක් කරන්නේ මම. බලන්න මෙතන කියනවා යම්පස්සේ වජ්ජ දස්සිනං. අපේ යම්කිසි වැරද්දක් දැකලා, ඒ කියන්නේ අපේ අකුසලයක්, අපේ නොහොබිනා ක්‍රියාවක්, අකටයුත්තක් දැකලා නිග්ගහ්‍යවාදී මේදාවි. මේදාවි කියන්නේ නුවණ තියෙන සත්පුරුෂයෝ, අපට ආදරයෙන් කරුණාවෙන් ඉන්න අය. නිග්ගහ්‍යවාදී මේදාවි, නුවණ තියෙන අපිට කරුණාවෙන් ඉන්නේ අය අපිට නිග්‍රහ කරනවා. මේක දැකලා නිග්‍රහ කරනවා කියන්නේ හුරතල් කරන එකට නෙමෙයි, අපිට දොස් කියනවා, අපිට බනිනවා, සැරටම කතා කරනවා. මොකද්ද මෝඩ මිනිහෝ ඔය කරන්නේ කියලා වගේ දෙයක් කියලා අහනවා. දැන් අපිට අපි ඉතින් එහෙම කියන අයට කැමති නෑනේ, අපේ වැරදි වලට දොස් කියන අයට. අපි කැමති අපි කරන නරක දෙයක් වුණා තනේ පුතේ හරි ශෝක් තව කරගෙන යන්න කියනවටනේ. නමුත් අර සත්පුරුෂ ගුණවන්ත අය අපිට දොස් කියන. දොස් කියන්නේ ඇයි? මේ මෝඩකම නිසා, අපි මේ කරන අකුසලයේ මහා බරපතල දේ නිසා පස්සේ අපිට විඳින්න විපාක ඒ සත්පුරුෂෝ දන්න නිසා තමයි කෑ ගහලා දොස් කියලා අපිට බනින්නේ. අන්න එහෙම බැනලා දොස් කිව්වට පස්සේ ඒක නිදීනංව පවත්තාරං, නිදහානයක් පෙන්නනවා කියලා හිතන්න කියලා. නිදහානයක් තියෙනවන් අහවල් තැන බලන්න ගන්න ගියොත් එම අපි හරි සතුටෙන් රෑ හරි කමන්නේ, මහ වැස්සක හරි වාහනයක් හරි අරගෙන ගිහිල්ලා කරුවලේ හරි ඔයාගෙන එනවනේ අරන් එනවනේ. නිදහානයක් තියෙන අහවල් තැන ගියොත් ඒ වාගේ. එහෙම දොස් කියලා අපි වැරද්ද පෙන්නකොට ඕක කරන්න එපා, මෝඩ මිනිස්සු කිනකොට ප්‍රතික්ෂේප නොකර නිදහානියක් පෙන්නනවා කියලා හිතන්න. තාදිසම් පඬිතම් බජේ, ඒ වාගේ සත්පුරුෂෝ ඈත් කළා දාන්න එපා. මේ මිනිහා මගේ වැරදිමයි කියන්නේ කියලා අතහැරලා දාන්න එපා. ඒ වාගේ අය පුළුවන් තරම් ආශ්‍රයයට ගන්න. තාදිසම් බජමානස, ඒ වාගේ උත්තම ඇසුරු කිරීමෙන් සෙය්‍යෝ හෝති, යහපතක් මිසක නපාපියෝ, වරදක් පාපයන් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සසර ගමනට පිහිටක් ලැබෙන්නේ ඒ ධර්මයේ තුල, ඒ ගුණේ මතුනොත් විතරයි. ධර්මයේ තේරෙන දවසට එයා ගුණවතෙක් වෙනවා. ඉවසීම පුරුදු වෙනවා, කරුණාව පුරුදු වෙනවා, නොයල්ම පුරුදු වෙනවා, කලකිරීම ඇති වෙනවා. පලිගන්ට යන්නේ නැහැ, එකට එක කරන්න යන්නේ නැහැ, හැමදේම විඳ දරාගෙන ඉඳ පුරුදු වෙනවා. ඒකට තමයි පෞරුෂය කියලා අපි ධර්මයේ කියන්නේ. පෞරුෂය කියලා කියන්නේ පුම්බලා පෙන්නන එකක් නෙමෙයි, අනිත් අයට කෑකෝ ගහන එකක්, යට කරගෙන ඉන්න එකක් නෙමෙයි. පෞරුෂය කියන්නේ දරා ගැනීමේ හැකියාව. තමන්ගේ ඕනෑම දෙයක් තව කෙනෙක්ගේ කරේ පටවලා නිදහස් වෙන්නේ කපටිකම නැතුව දරාගෙන, විඳ දරාගෙන, ගැටලු සහිතව ඉන්න අතරේ වුණත් ඒ සියල්ලම විඳ දරාගෙන අවශ්‍ය කාරණා ටික කිරීමට ධෛර්යය තියෙන එක, කඩා වැටෙන්නේ නැතුව ඉන්න එකට තමයි පෞරුෂය කියලා කියන්නේ. අන්නේ ගුණධර්ම ඇති කරගෙන අපිටත් මේ ධර්මය අවබෝධ කරගන්නට සුදුස්සන් වීමේ වාසනාව, සුදුසුකම් ලැබීමේ වාසනාව ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද මේ ධර්මානුශාසනා මෙතනින් අවසන් වෙනවා. දිගටම අපි සිද්ධ කරපු මේ කර්මය පිළිබඳ විග්‍රහය. ඒ වගේම පින්වත්නි, ඔබට පුංචි කාරණයක් අපි සිහි කරනවා. ලබන නොවැම්බර් මාසේ දෙවනදා රාත්‍රී 7ට බැද්දගාන වෙහෙරකන්ද විහාරස්ථානයේදී අප විසින් පවත්වන ධර්මානුශාසනාවක් සූදානම් කරලා තියෙනවා. ඒ අවට ඉන්න පින්නතුන්ට ඒ සඳහා සහභාගි වෙන්න පුළුවන්කම තියෙනවා. නොවැම්බර් 2 රාත්‍රී 7ට බැද්දගාන වෙහෙරකන්ද විහාරස්ථානයේදී තමයි ඒ උතුම් පින්කම අපි සිද්ධ කරන්නේ. ඒ සඳහාත් සහභාගි වෙන්න කියලා කාරුණිකව අපි සිහි කරනවා. රට ලෝකයේ පුරාම ඉඳගෙන ධර්ම ශ්‍රවණයකට ඔබටත්, දෙවියන් සහිත සියලු ලෝක සත්වයාට මෙලව ජීවිතයේ ධර්ම අවබෝධයේ සැලසේවා, පරලොව ජීවිතයේ ධර්ම අවබෝධයේ සැලසේවා, සසර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාවත් උදා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං, චිරන් රක්ඛන්තු ධම්ම දේශනං, චිරන් රක්ඛන්තු ත්වං සදා.